මවත් බිලින්දාත් අතර ඇතිවන බැඳීම මිනිසෙකුගේ ජීවිතයේ පළමු වන මානව සම්බන්ධය ලෙස අපි දකිනෙමු. ඒ සම්බන්ධය සෙනෙහස, දයාව, කරුණාව, ආදරය පිරුණු ලොවක අඩිතාලම වනු ඇත. අමිල වූ මව් සෙනෙහසට නිසි වටිනාකමක් එක් කරනුයේ මවක් වීමට පෙර ගර්භිණී කාන්තාවකට ලැබෙනා වූ සැලකිල්ල හා ගෞරවයයි. නිසි කලට නිසි පෝෂණය මෙන්ම වෛද්‍ය උපදෙස්, නිරන්තර සුපරීක්ෂාකාරී අවධානය, වෛද්‍ය ප්‍රතිකාර ගර්භිණී මවකට අත්‍යවශ්‍ය වෙනවා. පවුල තුළින් ලබන්නා වූ ආදරය කරුණාව මෙන්ම මාතෘ සායන මධ්‍යස්ථානයන් තුළින් සිදුවන්නා වූ සේවයට සුවිශේෂී තැනක් හිමිවේ. ලංකාවේ මාතෘ මරණ හා ලදරු මරණ අනුපාතය ලෝකයේ අන් රටවල් හා සැසඳීමේදී ඉතාමත් අඩු අගයක පැවතීම සතුටට කාරණාවක්. එයට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකා රජය විසින් ගෙනයනු ලබන නිදහස් සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්තියන් බව ඔබට නොරහසක්. පුරවැසියාගේ සෞඛ්‍ය නගා සිටුවීම සඳහා රජය විසින් ගෙනයන ප්‍රවර්ධනාත්මක සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ මාතෘ සායනයන් මගින් ගම්මට්ටමින් මහඟු සේවාවක් සිදු වේ. ඇතම් විටක එම මධ්‍යස්ථානයන්හි පවතින අපහසුතාවයන් දුෂ්කරතාවන් හේතුවෙන් එහි සේවය ලබා ගැනීමට පැමිණෙන්නේ උන් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අවස්ථාවන් නැතුවම නොවේ. ජනගහනයක් මේ සායන සේවාව ලබනවා. අපහසුයෙන් තමයි අපි දරුවන් සහ මවුන් සේවා ලබා දීලා තියෙන්නේ. මොකද කුඩා ගොඩනැගිල්ලක අපි වසර ගණනාවක් තිස්සේ මේක පවත්වාගෙන යන්නේ. අපිට විශේෂයෙන්ම අපි ප්‍රතිශක්තිකරණයක් ලබා දීම සිදු කරනවා. ඒ වගේම දරුවන් සහ මවුන් සලා ත්‍රිපෝෂ ලබා දීම සිදු කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම සැකසුණු මේ ඒ ඉඩකඩ සහ කාමර නැහැ. එකම සායන ගොඩනැගිල්ල තුල වෙන් වෙන් වශයෙන් වෙන් කරගත් ස්ථානවල තමයි සිදු කරන්නේ. ඉතින් අපිට ඒ සඳහා විශේෂයෙන්ම සැලසුම් කරන සායනයක් ලැබුණොත් ඉතාම ගුණාත්මකව අපේ සායන සේවාව ලබා දෙන්න තව ඉදිරියටත් පුළුවන්. ඒ ලදරු සායන තමයි අපිට ගොඩාක් අදබදේ තියෙන්නේ. මොකද දැන් එන අම්මලා ලියාපදිංචි කරන්න ඕනේ. ඊට පස්සේ මේ මැඩම්ට මෙල්ලා එන අය කාඩ් ආය ලියන්න ඕනේ. නම්බර දෙන්න ඕනේ. ඉතින් අපි ඔක්කොම කරන්නේ මේ ඉදා කුඩා ප්‍රමාණයක තමයි මේ මේසුරු තියන්න තමයි මේ මිස්ලා ලියන්නේ.
එතකොට මේ අම්මලා එන කතා කරන්නේ එතකොට සෞඛ්‍ය අධ්‍යාපනය දෙන්න ඕන සෞඛ්‍ය අධ්‍යාපනය දෙන්න තිරකට තියෙන්නේ මේ චූටි ප්‍රමාණය තමයි මේ හුඬුවක වගේ මේ මව්පියන් වශයෙන් පියවරුන්ටත් මේ සහාය වලට සහභාගී වෙන්න කියලා දැනුවත් කරාට අපිට ඇවිල්ලා ඉන්න ඒ කියන්නේ රැඳිලා ඉන්න ස්ථානයක් නැහැ සමට නිරෝගී භවයේ පරම සතුට වෙනුවෙන් මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි සඳහන් මාතෘ සහ ලදරු මරණ අනුපාතය කියන තවදුරටත් අඩු කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙලක් නිර්මාණය කර ඇති අතර ඒ යටතේ ගර්භිණී මව්වරුන් ලදරුවන් හා ළමුන් සඳහා වන විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස මාතෘ සායන වැඩ දියුණු කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන් මූලිකත්වයේ ගැනීම පැසසිය යුතුය. මේ අනුව මාතෘ සායනයන්ගේ වර්තමාන තත්ත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පහසුකම් සැපීමත් අංග සම්පූර්ණ නව මාතෘ සායන පිහිටුවීමත් සමග ගම සංවර්ධනය තුළින් රටේ සංවර්ධනයක් අත්පත් කර ගැනීම අනිකුත් සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව සිදු වනු ඇත. ජනගහනය අධික ප්‍රදේශයක් සායනයකට අම්මලා 120ක් විතර වගේ දවසකට එනවා ළමා සායනයේ තමයි 100කට වඩා එනවා ඉතාලම අපහසු තත්ත්වයක තිබුණේ පහසුකම් මොකුත්ම නැහැ ඊට පස්සේ තමයි මේ අලුත් බිල්ඩින් එක මේ විදිහට අපිට ලබා ගන්න ලැබුණේ දැන් ලොකු වෙනසක් වෙලා තියෙනවා අපි දැන් එදා හිටපු විදිහ අනුව බලද්දී අපි එදා අපහසුයෙන් වැඩ කරපු විදිහ බලද්දී අද ආර්ය මණ්ඩලයටත් විශේෂයෙන් සායන වලට එන රෝගීන්ටත් බාහිර රෝගියන්ට අනිත් දවස් වලට එන රෝගීන්ටත් ශාල පහසුකමක් ලැබිලා තියෙනවා. හුඟක් අයට මේක අදාහ ගන්න බැරි තරම් තත්ත්වයක් තියෙන්නේ. පෞතින මාතෘ සායනයන්ගේ දුර්වලතාවයන් හඳුනා ගනිමින් ඒවා දියුණු කිරීමේ අවශ්‍යතාවය අනුව නව මාතෘ සායන ගොඩනැගීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. එන්නත් කාමර නිරීක්ෂණ කාමර සායන පැවැත්වෙන ස්ථානයන් ගබඩා කාමර සනීපාරක්ෂණ කටයුතු දැනුවත් කිරීමේ බහු මාධ්‍ය පහසුකම් වැනි එක් එක් අංශයන් සඳහා වෙන් වූ ස්ථානයන් මෙම මාතෘ සායනයන්හි දැකිය හැකි. එමගින් මනසට සුවදායි පරිසරයක් තුළ සායනයන් පැවැත්වීමට හැකි වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කෙන් ආරම්භ වූ මෙම සාධනීය කාර්ය දිවයින පුරාම ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පුරෝගාමී වෙමින් සිදු කෙරෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලොකු තෑග්ගක් විදිහට අපිට ලැබුණු දෙයක් මේක. මොකද අපේ මව්වරු ගොඩාක් දුෂ්කරතා මැද්ද තමයි පහුගිය සායනේ වැඩ කරේ. හරියට වතුර ටිකක්වත් තිබුණේ නැහැ. හරියට හොඳ මානසික සත්‍යයක් ළමයින්ට තිබුණෙත් නැහැ, අම්මලට තිබුණෙත් නැහැ. මොකද ගර්භිණී මවක් වුණාම ඒ මානසික தත්ය හරියට වටිනවා හොඳ પરම්පරාවක් ලබා ගැනීම සඳහා. ඉතින් ඒක බොහොමත්ම ස්තුතිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අපිට මේ වගේ සායනයක් ලබා දීම ගැන. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අනුග්‍රහයෙන් ලියාබිමන් ව්‍යාපෘති යටතේ අපට දැන් අලුතින් අංග සම්පූර්ණ සායන මධ්‍යස්ථානයක් ලැබිලා තියෙනවා. එම සායන මධ්‍යස්ථාන නිසා අපට හැකියාව ලැබිලා තියෙනවා අප ගිය වතාවෙදී කළ ක්‍රියාකාරකම් වලට අමතරව මාතෘ සායන, ළමා සායන, වැඩිහිටියන්ගේ සායන, පියවරුන්ගේ සායන සහ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් පමණක් නොවේ වෙනත් සෞඛ්‍ය සේවාවන් වන ඩෙංගු මර්ධන කටයුතු සහ මැලේරියා මර්ධන කටයුතු වැනි විවිධ ක්‍රියාකාරකම් හරහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් අපට මෙම සායන මධ්‍යස්ථානයේ තුලින් මේ වන විට කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒක අප මේ ජනතාවට ලැබුණු ලොකු භාග්‍යයක්ට අපි සලකනවා. කලින් අපේත් එක්ක එන අපේ අම්මලාට මහත්යලාට අපේ සහය දෙන අය හිටගෙන ගොඩාක් වෙලා පැය ගාණක් ඉන්න ඕන. දැන් එහෙම නැ ඉඳගෙන ඉන්න පුළුවන් අපේ වැඩිවරු වෙනකම් පොඩි අයගේ. ඒ පිළිබඳව අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අම්මා මුල්තැන යන සංකල්පය මුල්කොට ගනිමින් සිදුවන මෙම ජාතික කාර්යභාරය වෙනුවෙන් ලිය අභිමන ව්‍යාපෘතියද දායක වී තිබෙනවා. දෙව්දු
මේ නව මාතෘ සායන නිසා ගර්භිණී මාතාවන් තම ගර්භිණී කාල සීමාව තුල පවත්වා ගත යුතු යහපත් මානසික තත්ත්වයක් සෞඛ්‍ය පිළිබඳ අවබෝධයක් මව් පදවියට මුහුණ දීමේදී අවශ්‍ය ධෛර්යය හා ශක්තියත් සඳහා නිසි මඟ පෙන්වීමත් මෙම සායනයන්හිදී නොඅඩුව සිදු වෙනවා ජනගහනයේ 10000ක් 15000ක් වගේ ප්‍රමාණයකට තමයි ආවරණය වෙන විදිහට තමයි මේ එක සෙන්ටර් එකක් හැදෙන්නේ. එතකොට ඒදී එම ප්‍රදේශයේ සිදුවෙන්නා වූ අනෙකුත් සියලුම සෞඛ්‍ය කටයුතු, සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු, රෝග නිවාරණ කටයුතු, ඒ වගේම රෝග සත්කාර කටයුතු පවා සිදු කිරීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එතකොට විශේෂයෙන්ම මෙවැනි ලොකු රෝහල්, ගම්පහ මහ රෝහල, ඒ වගේම දිස්ත්‍රික් රෝහල් කරා ඇදෙන ජනතාව බොහෝ අඩු වෙනවා. ඒ මේක ඒ නිසා මම හිතන්නේ දිගු කාලීන ඉතාමත්ම හොඳ ආයෝජනයක් කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි අනිකුත් දිස්ත්‍රික්ක දෙකේ බස්නාහිර පළාත්, ඒ වගේම ලංකාවේ අනිකුත් දිස්ත්‍රික්කවලටත් මෙම සංකල්පය ව්‍යාප්ත කිරීම තුළින් මම හිතන්නේ රෝග නිවාරණ කටයුතු, සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ කටයුතු ශක්තිමත් කරොත් ග්‍රාමීය මට්ටමේ මෙම මේ රෝග රෝහල් වලට රෝගී වෙලා එන ජනගහනය ජනතාව ඉතාමත්ම අඩු වෙනවා විතරක් නෙමෙයි ඒ අයට විශාල ඉතිරි කිරීමක් ඒ වගේම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ධෛර්යයක් වෙන බව මම හිතන්නේ මම ඉතාමත් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා. රටක ජීවනාලිය සහ පැවැත්ම රැඳී ඇත්තේ ශක්ති සම්පන්න සූපත් මිනිසුන් අතරය. ගර්භිණී මවත් කුඩා බිරිඳත් එම ජීවනාලියේ මුල් පුරුක වේ. සුවපත් මිනිසුන් බිහි කිරීමේ උදාරතර කාර්යයට උරදීමට සවිමත් පදනමක් තැමීම මෙම මාතෘ සායනයන් හරහා සිදුවීම නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් කෙරෙන සුවිශාල ආයෝජනයකි.